බෝය වහමහටම පහුකිදස් ටිකේ අපි මුලින්ම කතා කරා තොරණකතාල සැහැස්මක් ඇඳ ගන්න හැට ඊට පස්සේ රැස්සලල්ලට බල් ප්‍රටා කීපයක් කතා කරා රැසරල්ලක් ඩිසයින් කරගන්න හැටි කතා කර ඉටසි දං තියෙනවා අපට මෙන්න මේ චිත්‍රවලට වටේට ලයිට් සිිස්ටම් එකත් දාගන්න හැටි එදවට මේක අපට මෙනි මේට බල්ග දාන්න පුළුවන් එ ඉටසි ම මේ බෝඩර් එක විදිහට අයිනං ලයිට් පේලියායවන්න පුළුවන් එතකොට මේක මේ හැඩ බව් හැඩ එතරන්න මේ කෙලි ඉරි විදිහටගේ කෙලි ඉරි තංහනු විදිහයට එම නැත්තං ලොකු මලක පතිලයින් එකක් විදිහට හරි එක හැඩ හදලාගන්න පුලුවන් එමනත ගිනිි දැල්ලක් ලිය වැලක් ගොඩක් මේ ක්‍රමතියෙනවා. මේ හදලා ගන්න එතකොට ඒවට එකක විද බල්ප රටා පාවිච්චි කරන්න පුළුවන්මල් ලේසිීම් භාවිච්ච කරන්න පුළුවන් රටා කීපයක් කියලා දෙන්නම් වන්න මේ වගේ ඒකට ලයි් රටා කීපයදදාාන වනං දැහි තන්නවෙන්න මේකට වන්න මේ විදියට මේ පලාපෙති මෝස්තරේ කියලා ඇඳලා තියෙන මේක මේ සිංහල පැරණි සිංහල මෝස්තර් රටා කියර Googleගල් එකේ බැලුත් මෙන්න මේ වගේ රටා ගොඩක් පෙන්න්නනවා ගොට ලට එක මතිකත් සවිකත් තියෙනවාද මෙන්න මේ වගේ රටායෙම් ගොඩ තියනවා. වලට මේ වගේ රටාාවක් වුණ මෙමට පවිච්චි කන්න පුලන් කිසිම ප්‍රශ්නයන්නෑ ම සම්පූර්ණ නිදහස තියනවා එක නිර්මාණකරුවෝගේ අයිතිය. කට කියන බැවක තොරන්නකට ගන්න නැති රටාව කෝ ොරන්න කට දාලනය ව තොරංන්වට න්නැ එකක් හෙම කියන්න බෑ. ර කියන ඕන කෙනෙකොට හදන්න පුළුවන් ඒවාගෙමනි දහස් කලාවක් වෙන්න ඕන කාට්ගත් හිත්‍රදීමක් වෙන්න ඇති වෙන්න ඕන මේ කරන්නේ බුද්ධාගමත් සම්බන්ධ කර නතෝට ඒකට බලපෑමක් වෙන්න ඇති වෙන්න ෝන නිචරයි වෙන්න ඕන. ලස්සන වෙනවනං නිර්මාණාත්මගෙනවන කිසිම කැටලුවක් නැහැ. හරි වෙන්න මේගේ මං පලාප්‍රති මෝස්තරයක් ඇන්දා ඉළඟට මේකේවෙන්න මෙතෙන්ට බල්බ් දෙකක්ෙනවා මෙන්න මෙතෙන්න්නත් බල්ප් දෙකක් කෙනවා. ඒක මම මෙන්න මෙතන ටික ලොක්කෝට ඇන්ද ඉතලේ නොට මෙතන ඉතලය දැම්මන්න මේ ඩබ ලී දලේ දාලා මේක මෙතෙන්න්න දැම්මා. හරි එතකොට මේකේ මන්න මේ නිල්පාටයි කොලපාට ඉර ඇඳලා තියෙනවා මේක නියවටල් එක කිය ගත්තා මේ නිල් පාට ඉර පාලවෙනි එක ඊක නියවුටල් දෙක කියලා ගත්තා නිටල් තුන නිියටල් හතර තව මෙහිට යනවනං නිටල් පහ හයහතාට කියලා ඉදිරියට යන්න ඕන. ඊළඟට මෙන නිවටල් ඒ කියලාගත්තා ටල් B ට EG කියලා හෙමදිකට යන්න ඕන. මේ තියෙනෙමි පටන් ගන්න දැන. කියන්නේ මිතෝරය නංන්න මෙතන තමයි මීතින්. එතකොට මේක අපි මෙම හද ගත්තට පසේ වයර් කර ගත්තහම ට පේස එක දීලා තියෙන කියලා හිතමු පේස් එක දීලා තියෙනවානං එ එක කියනකට කරන්ට එක දුන්නොත් මෙන්නමටික පත්වනවා. එන් දෙක කියනකට දුන්නොත් මේටික පත්තුවෙන. එ තුනනං මෙන්නමටික එ හතරනංටි එතකොට හැඩයිරක් මෙටට යන හැඩයිර විතරයි. ඊළඟට එක ඒටික නැති කරලා මේ කොළපාල ටිකට දුන්නොත්න් තමහි තියනෙවා ඒ තිෙත්වට මේ පැත්තට හැඩයික් කනි පැත්තට යනු ඊළඟට මෙන්න මේ එ සහ Nබ කියනකට කරන්ටික දුන්නොත් මෙන්න මේක පලාපෙත්තගේ හැදෙනවා නො මෙන්නකට දුන්නොත් පලාපෙත්ත ඊළඟට දෙයි කියන එකට අයි දුන්නොත් මෙන්න මේ පලාපෙත්ත හැදෙනෝ. ඊළඟට n හතරයි පැත්තෙන් එ ඊ කියන එකයි දුන්නොත් මේ පැත්ත පලාපෙත්ත හැදෙනවා. ඒවගේ මතමා මේ එ තුනයි Nඩ කියන එකයි දුන්නොත් මේ පලාපෙත්ත හැදෙනෝ. එතකට ඒ විදියට දුන්නුත් මේ පලාපෙත්තක් මෙහට යන එක පෙන්නන්න පුළුව. ට මෙිදන නංන්න න්න විදිට වයර්කරොත් මේ විදියට පලාපෙත්ත යනඒක පෙන්නන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට ඕන නං පුළුවන් මේකේ මැද ඉන්දලා දෙපැත්තර පලාපෙත්තක් යනඒක පෙන්නන්න. හරිද එතකොට මේක මැදනං ව කලුපාටින් ඇදලා තියෙනවා. තට මේක මැදනං, සැල්ලම මෙන්නක පත්වෙන්නො මේ පලාපෙත්ති පත්වෙනවා. ඊළඟට මෙන්න මේක පත්තුවෙන්ව දෙක කියලග හලා තියන එකයි මේ පැත්තිමේ බී කියල හලා තියන එකයි හරිද ඊළඟටන්න රතුපාටින් තියෙන මේතුුණයි මෙ සී කියන එකයි ඊළඟට මේකාපාටි තියෙන හතරයි මේ දී කියන එකයින්නයි ඒ විදිහට මෙහෙම දෙපැත්තට යන්න ඕන ම සෙට් කරගන්නත් පුළුව ඊළඟට එතකොට මේකේ අරමං කලින් කිව්ව හැඩයිරක් යන එක පෙන්න්නනවනං අපට පෙන්නන්න වෙන්නේ වෙන්න මේ කලුව එකයි මේ කළුව එකයි ඉසල්ල පත්තු වෙන්නඕන මොකද මැතේදල දෙපැත්තේ යන නිසා ත මේ දෙක පත්තු වෙනවා ඊළඟට වෙන්න මේ දෙකත් එක් ඊළඟට පත්තුවවෙන්න මෙන්නක හරිද පටලගන්නපා මේත්ක්කත්ක් මෙන්න මේක ඊළඟටන්න එකන්නේ මැද කියරග හලා තියෙන එකේ දෙ පැත්ත දෙ ගාන්ට සමාන්තරව වගේ තියන හැඩඩික එලියට යන්න ඕන හරි. ඊළඟට අපිට අනි පැත්තට හැඩයිරයානොව නං මේ කලුපාටක නැතුව මෙන්න මෙතනින් එකයන්නේ මැද කියල තියන එක මෙතන මෙන්න මෙතෙන්නේන. මෙන්න රෝසපාට ඉරි දෙක මෙහෙම පත්තු වෙලා ඒකට සමානව මේ රතුපාටයිකයි මෙන්න මේ රතුපාට එකයි එක්ක ඒ හැඩි දෙපැත්තට යන්න ඕන. ඒ විදිහට ඒක හදාගන්න ඕන එතකොට ඒ රටා ටික හැදෙන්නේ නියුටල් එකෙන්. හරිද. වුටල් කට රටක දෙන ඉදිට තමයි ඒක හැදෙන්නේ හරි ඊළඟට අපිට පුළුවන් මේක දනලයි එක එහම නැත්තං පේස් එක ගන්න එන්න මේ විදියට එන්න දිගට ම යා කරනවා පේසික හිළඟට මේ බල් පේලිය හිළඟට මේ බල් පේලිය තකොට මෙන්න මේ විදියට හයක් කැවිල්ලා තිෙන. එක දෙක පීතුන පී අතර පිපහ පී හය හරි. මම මේක බල්ප හයයි ගත්තේ ඔයාලට ඕනනං බල්හතක් අටක් නමයක් දහයක් තොලා දාතර පහළවක් දසයක් බල් පිස්සක් වුණත් මේ විදිර දාගන්න පුළුවන් වයර්වෙන්න ඕන වයර් කර ලදන ක්‍රමයට හරිද වයර්වෙන්න ඕන මේ විදිට ව කැමති බල් ප්‍රමාණය මේ ලයින්නකට දාගන්න පුලුවන් බල් මෙන්නෙම කෙලින් වගේ තියෙන් ඕන මගේනමික අතින් ඇද ලහින්ද බොඩ්ඩ කැදවෙලා තියෙනවා හරි ඊළඟට තමයි දැන් මෙහෙම ඇන්දට පස්සේ මනිවරල් පේස් කාඩනකොට දැන් ඉසල් පේසේක දීලති බුණ නිවුටල්ල එකෙන් රටා හැදවා දැන් එ එක දෙක තුන හතර පාහය හතාට කියන ටිකට විතරක් කරන්ට එක දෙනෝ. එ එක දෙක තුන හතර පාහයහත අට නමේ කැන අපි තියන ප්‍රමාණයක් එ එක දෙක කියලා තින ඉල්ක්ංන්වලින් ද නිවටල් ලයින් ටික. කියන වෙනේ නිල්පාඩිරි ටිට දීලා මේ මේ පේස් එක ඉඳලා දිගට දුන්නෝ මේ ඉර මෙන්න මේ කැන මේ රතුපාටට තියෙන ඉරි ටික කැන මේ බල්ප්ටික මේ අමුතු හැඩේකඩි කැන මේ පෙත්ති හැඩේඩ මෙන්න මෙහෙම මෙහෙට යනාව වගේ මෙන්න මේ හැඩේකට ලස්සනට පත්තුවෙනවා. ඒක ඉතිං පත්වෙන ඕන බල් එකයි දෙකයි දෙකම පත්තු කරන්න පුළුවන් දෙකයි තුනයි පුළුවන් ටසි තුනයි හතරයි හතරයි පහයි පහයි හයයි ඒ විදිර පත්තු කරන්න පුළුවන් ට කලින් පැහදිලි කර දිීම ප ලසර කොට හම ට හදදා ගන්න හැටි තහටු ගහගන්න ඇට එක බලලා එක බලන්න මේට බැලුවෙන ඇත්තං ඊළඟට ABCදg කියලා තියෙන ඒ කොටස්ික මෙ කොල පාට ලයින් කරලා තියන ටිකට කරන්නටික දෙනවා එතකොට මේක මෙන්න මේ පැත්තට හැඩට එකන්න බල්ප් ටික මෙහට ඔන්නවමත් වෙලා කැන මෙන්න මේ ඇංගල්ලිකට පත් වෙලා මෙහිට යන විදිහ පේන මේ ඉරක් රත්තු ඉක් මෙන්න මෙහ මේනවාගේ පේනවා මේ පැත්තට හ එතකොට ඒක එකක් ඊ ළඟට එඒ දෙ එBවිදි නිුටල් සේරම දුන්නොත් පැත්තට යන්න මෙන්න මේ බල්ප සේරම පත් වෙලා මේ ඉරිටිකක් උඩට යනවා පේනවා එතකොට බල් අතර දුර පොඩ්ඩක් වැඩිවෙනවා විතරයි වෙන්නේ පත්තුල තින දුරපොඩ්ඩක් හඩියලා මෙම වෙනස්සෙලා උඩට යනවා පේනවා. ඕවිදියට රටා කීපයක් හතාගන්න පුළුවන්. හරි අනිත්කාරණය තමයිවාලට පුළුවන් මෙන්න මේ හිඩැස් තියන ටැන්වලින් තව බල්ප් කීපයක් දාලා බෝඩර්ලයින් එකකට බල්බ සෙට් කරගන්න. ඒගේ තමයි වාලට ඕනුනම් එන්න මේ වගේ මල් පෙත්තක හැඩේට බල්ප්ටික සෙට් කරලා ඒක උනත් මෙහෙම දෙපැත්ත හරික පැත්තට හරි යවන්න පුළුවන්.කැන මල් පෙත් මලකට කරන්ටික දුන්නොත් දෙක තුනා හතර පහ කියලා හෙම දිකට මල් ටික යවන්න පුළුවන්. අනිත්කාරණය තමයි වාල්ට මෙන්නන්න මේ එක පෙත්තක්න්න මේ විදිහයට වෙන් කරලා මේ හතරට නිියවටල් හතරත් දුන්නොත් එක දෙක එ තුන එ හතර කියලා පෙති හතට නිවුල් හතරත් දීලා මේ පෙත්ති හතර මෙම කරකවන්නත් පුළුවන් පැහැදිලිද මේ පෙති හතර මෙහම කරකවන්නත් පුළුවන් ඉළඟට මේ නිවුට සේරම දීලා පේසකින් මෙ මල මෙට යවන්න පුළුවන් හරි මං මේ පොටෝටික ප්‍රස්පුු රුප් එකටයි වත්සැප් එකටයි මම දාන්නම් මම තව රටා කීපයක් කියල දෙන්න වාලට මේක කැන මොක්හරි ප්‍රශ්නයක් තියෙනවනං අහන්න පැහැදිලි කරන්න ආයපාරක් ක මෙන්න මේ රටාව මෙ පෙති රටාව පිත්ම පෙත්ත යනක ම පත්තු කරලා පෙන්න්න පොඩි වීඩිය එකත්දා න්නම් පත්තු කරලා එතකොට තව ටිකක් පැහැදිලි වෙයි තව ීඩියෝ කීපයක් කරන්න මෙින් මේ වගේ ටතා කීපයක් ගැන එහෙම නං ප්‍රශ්න තියෙනවනංක මෙෙන් කරන්න මොන හරි තියෙනවනං අහන්ඩ ම මෙසසිද්ජගත්දාලා හෝ වටසැ් එකෙන් හෝ එන තව ීඩියෝ එක හම හැමෝටම සුභ දවසා